පවුරට එනකොට ඔබ විසඳන්න උත්සාහ කරන ප්‍රශ්නය ගැන ඔබ අතැඹුලක්සේ දැනගත යුතුයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය පිළිබඳව දත යුතු සියල්ල ඔබ දක්ෂ ලෙස හදාරා තිබිය යුතුයි. ප්‍රශ්නය ගැන හරියට නොදැන ඒ සඳහා සාර්ථක තිරසාර විසඳුමක් නිර්මාණය කරන්න ඔබට බැහැ. ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා චමිල කොඩිකාර බාදුක්ක මම චමිල කොඩිකාර මනෝවිද්‍යාත්මක වැඩසටහන් කරන කෙනෙක් රටවල් ගණනාවක ලංකාව ඇතුළු වැඩසටහන් 3000කට වැඩිය මම දැන් මේක කරලා තියෙනවා psychological motivation programs මගේ යෝජනාව තමයි දුරකථන උපදේශනය ප්‍රධානම හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සටන් පාඨය වෙලා තිනවා රටක සංවර්ධනය කියලා කියන්නේ මිනිසාගේ සෞඛ්‍ය සෞඛ්‍යට ප්‍රධානම කාරණය තමයි මානසික සෞඛ්‍ය ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳව පොඩි නිදර්ශනයක් මෙතන තියෙනවා ඔබතුමාලට විශේෂයෙන්ම දැනට අලුත්ම දත්ත අනුව සෑම 5 දිනකින් එක්කෙනෙක් මානසිකව කලබලයි මම යෝජනා කරන්නේ මේ දුරකථන උපදේශන මධ්‍යස්ථානයක් පිහිටවලා මේකේ පොඩි මැජික් එකක් තියෙනවා. මොකද මැජික් එක මේ උපදේශන මධ්‍යස්ථානය ප්‍රචාරය කිරීමේ තමයි ප්‍රධානම බලවේගය වෙන්නේ මේක ව්‍යාපාරයක් විදිහට. ඒක ඕන කෙනෙක්ට දැක්ක ගමන් කරන්න පුළුවන්. හැබැයි මේ මැජික් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. කෙනෙක් දුරකථනය උස්සනවා, ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා අපේ හොට්ලයින් එකට. ගත්ත ගමන් එසැනින් අපි ගාව ඉන්නවා ට්‍රේන් කරපු 25 දෙනෙක් මූලිකව AI උපදෙස් දෙනවා කතා බහ කරනවා ඒවා රෙකෝඩ් වෙනවා 24 වෙනි ප්‍රශ්නයක් වුණොත් එහෙම CCTV ඔස්සේ ඊට පස්සේ ඒ පුද්ගලයා අපිට අවශ්‍ය නම් යොමු කරනවා වෙනත් ස්ථානයක රජයේ ආයතනයකට ඕනම ආයතනයකට අපි සම්බන්ධතා ඇති කරගන්නවා කලෙක්ට් කෝල් සිස්ටම් එකෙන් තමයි අපි ව්‍යාපාරයේ ඉන්කම් එකක් ගන්න අපිට මුදලක් ලබා ගන්න අවසානයේදී මම බලාපොරොත්තු වෙන්නේ මම ව්‍යාපාර පැත්තෙන් කතා කරොත් 125ක් 140ක් දක්වා කොටස් මා දෙන සූදානම්. මට මේ වැඩේ කරන්න ඕනේ. මේක මට නෙමෙයි කරන්න ඕනේ. ලංකාව ඇයි. ඒ නිසා මේ සඳහා සාමාන්‍ය මම ගණන් හදලා තිනවා ලක්ෂ 100ක මුදලක් වැය වෙනවා. හැබැයි ලක්ෂ 25කින් පටන් ගන්නත් පුළුවන්. නමුත් අවශ්‍යතාවය අතන පටන් ගන්න පුළුවන් මම තාමත්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා තමුන්ලාන්සලාගේ තාමත්ම ආදරෙන් සහයෝගය. දැන් මට දැනගන්න ඕනේ ඔබතුමා මේ වගේ දෙයකට අත ගැස්වි මොන කාලයේදී? 1999 තමයි මම පටන් ගත්තේ. ඔව් එතකොට ඔබතුමාට මේකට යොමු වීමට තිබ්බ පසුබිම මොකද්ද? පසුබිම මම ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබලා ඔබේ යුනිවර්සිටියේ සමාජ විද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ පොඩි ඔබ සමාජ විද්‍යාව ඒ මනෝවිද්‍යාව පිළිබඳ අධ්‍යයනයක් ලැබුවාද? අධ්‍යයනික මේ පේපර් ක්වොලිෆිකේෂන් මම කතා කරන්නේ. මම සහජේම මාගාවගේ තිබිච්ච කතා කරන හැකියාව නිසා ආචාර්ය මහාචාර්යත් එක්ක මම ගියා දේශන වලට වැඩසටහන් වලට. දැනට කොහොමද මොනවද කරන්නේ ඔබතුමා? දැනට මම මනෝවිද්‍යා දේශකවරයෙක් ආයතනවල උසස් ආයතනවල ගොඩාක් පිරිසින් ආයතනවලට මම හුඟක් ඒ අය ඉල්ලනවා මම ගිහිලා වැඩසටහන් කරනවා මගේ මිල ඉතාමත් ඉහළයි. මට නොපැහැදිලි කොටස් කීපයක් තියෙනවා. කියන්න ප්ලීස්. පළවෙනි එක ඔබතුමා කිව්වා ඔබතුමාට අවුරුදු 15ක කාලයක් තුළ මේ අත්දැකීම තියෙනවා කියලා. ඒ වගේම ස්ථානවල 3000ක පමණ ඔබතුමා දේශනා පවත්වලා තියෙනවා. ආසන්න වශයෙන්. ආසන්න වශයෙන්. ඒතර ඒ අතරතුර ඔබතුමා කිව්වා ඔබතුමාගේ මිල අධිකයි කියලා. ඒ කියන්නේ ඔබතුමා විශාල මුදලක් අය කරනවා ඇති. දැන් ඔය ආය කරන ඕනම මුදල 3000න් හරි 2500න් වැඩි කරපුවම අපිට එනවනේ ගණිතමය උත්තර. ඒතරේ උත්තරේ ඔය මිලියන 10ට වැඩි වැඩි වෙනවා. මිලියන 10ට වැඩි වැඩි. ඒතර මට හිතා ගන්න බෑ ඇයි ඔබතුමාට මේ මිලියන 10ක් දැන් අවශ්‍ය කරන්නේ මේ තරම් මුදල් ප්‍රමාණයක් හම්බ කරපු කෙනෙකුට. ඔබ දැනට මේක පටන් අරන් තියනවද සුළුෙන් හරි? පටන් ගන්න ඔබතුමා කීපතක් කරලා මම එකතු කරනවා. ඔව්. පටන් ගන්න පුළුවන් මට. ඔව්. මේකේ මැජික් එකේ තියෙන්නේ සර් මේක පටන් අරගෙන හෙට උදේ නවත්තන එක නෙමෙයි. ඔව්. මේක සිස්ටම් එකේ තියෙන්නේ ප්‍රචාරණේ. හරි. මේක බලන් ඉඳලා ඕන කෙනෙක් ලංකාවට පටන් ගන්න පුළුවන්. බට් මගේ සිස්ටම් එකට පටන් ගන්න බෑ. මේ ආකාරයෙන් සාර්ථක වෙන්නත් බෑ. මේ මැජික් එක තියෙන්නේ වසර 15ක 3000ක් දේශන ඇතුලේ. පිටුම් 20 දෙනෙක්ව තෝරගන්නවා කියලා කිව්වනේ. ඔව්. ඒ 20 දෙනාට ඔය කියන ගුරු මූෂ්ටිය දෙනවද? අනිවාර්යෙන් දෙනවා. නැත්තම් අපිට දෙනවද? අපි නෑ. අපි ඉදිරිපත් කරනවා. ආයතන මහත්මයා අනිවාර්යෙන් ගුරු මූෂ්ටිය දෙනවා මම. හරි. මට දැනගන්න ඕනේ මොන වගේ කට්ටියද මේකට සම්බන්ධ කරගන්නේවා. කොහොමද ඒගොල්ලන්ව ඔයා තෝරගන්නේ? උපදේශකවරු. ලංකාවේ හුඟක් ආයතන වලින් councelling centers වලින්
diploma adharin ona tanam pit wenawa mama pawudili dannawa man meka hodatama nam gam kiyanne me aayata walin pit wen aayata rassawal nathuwa inna bawath mama danno lankawae counselling centers operate wen nathi bawath man dannawa hariyata etoda api me aragena mage avurudu 15k experience ekai මේ ආචාර මහාචාර්යවරුන්ගේ දැනුමයි අරගෙන එක්තැන් කළා ලංකාවේ අපේ ජනතාව හදන අපි ඒව ට්‍රේන් කරන අපේ මොඩියුල් එකක් ඇතුලේ. දැන් ඉතින් මම මානසිකව හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඔය ඔය නම්බරේට කතා කරන්න ඉන ලෙවල් එකට ගන්න ඔයා මොකද්ද කරන්නේ? ඒකනේ මම රූප ඒකනේ මගේ මාධ්‍ය ප්‍රචාරණයේදි කරන්නේ. දැන් මේකේ කියලා දෙන විනාඩියකට රුපියල් 5යි විනාඩියට කෝල් 1යි අවුරුද්දට ලක්ෂ 24යි ඊළඟට ඒ විදිහට දීලා කෝල් 100 මිලියන 241ක් එහෙම කතාවකුත් තියෙනවා ඊට පස්සේ එකක් තව එකක් තියෙන විනාඩියකට රුපියල් 5යි මුළු ලංකාවෙන්ම කෝල් 25යි ඒ කියන්නේ විනාඩියකට කෝල් 25ක් එනවා එතකොට 25 වැඩි කිරීම විනාඩිය ඒ වැඩි කිරීම 60 වැඩි කිරීම 365 මොනවද මේ මේ ටෙලිෆෝන් කෝල් ෆ්ලෝ එකක් එහෙම සම්භාවිතාවය ඉතාම අඩු වෙන්න පුළුවන්. ඉතින් මට තවම ඒත්තු ගැන්නුනේ නෑ මේක කොහොම මොන විදියට මම මේකට ආයෝජනය කරන්න ඕනද කියලා. නමුත් මම සත්කාරයක් හැටියට මම අනිවාර්යයෙන්ම දකිනවා. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ. මේ කලෙක් කෝල් කියන්නේ ඉන්ඩිරෙක්ට් විදියට ඉන්කම් එකක් ගැනීමේ කටයුත්තක්. ඒක 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 සාධාරණ නෑ. සමාවෙන්නේකට මම ඉස්සර එකඟ නෑ. දැන් මොකද හේතුව ඇඩ්වර්ටයිස්මන්ට් එක මට උත්තර දෙන්න පුළුවන් දෙයකට පොඩ්ඩක් ඉන්න ඇඩ් සමා වෙන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරහා එතුමා මේක සමාජගත කරනවා කරලා කියනවා මේ නම්බර් එකක් දෙනවා 00 ඒක නෙමෙයි දැන් විශේෂයෙන්ම මේ සමාජ ව්‍යවසායකෙක් හැටියට මේ වක්‍රාකාර ආදායම් විපේම විරුද්ධ ක්‍රියාවලියක් හුඟක් ෆෝන් කම්පැනිස් වලින් කියනවා නේ නේ ඒක තමයි ඒක මම මේකේ මෙතන අපි සඳහන් කරන්නේ සමාජ ව්‍යවසායකෙක් සමාජ ව්‍යාපාරී එතකොට මේ මේකට ඒ ගන්න එක්කෙනා හරියට තීරණය කරන්න ඕන අය ගෙවන්නේ මොනවාටද මේ මුලිය කියන්නේ එයාගේ සේවයට සඳුල මහත්මයා ඉදිරිපත් කරන හදන්නේ අපිට කියන්න හදන්නේ වක්‍රව මේ මුදල අය කර ගැනීම වැරදි කියන එක දැන් මම කියන්න හදන්නේ ඒකට සමාන දෙයක් ගදුරට සමාන දෙයක් මම කියන්න හදන්නේ මානසිකව පීඩාවකට පත් වුණු කෙනෙකුගෙන් සතයක් වතය කරගන්න එක සදාචාරාත්මක නැහැ ඔබතුමා හොඳ දේශකයෙක් හොඳ පෞරුෂත්වයක් තියෙනවා ඔබේ අදහස හොඳයි නමුත් මේ 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 කරුණ නිසා මම ඔබට මගේ මේ ආයෝජනය දීම ඉදපත් වෙන්නේ නැහැ මම පුද්ගලිකව මේකට ඉන්වෙස්ට් කරන්න කැමති නැහැ නමුත් මට මේ වගේ දව්වක් කරන්න පුළුවන් දව්වක් කියන්නේ ඔබතුමා යොමු කිරීමක් කෝල් බේස් ડોක්ටර් සර්විසස් දැන් තියෙනවා දැන් මේකත් ඒ වගේ සර්විස් එකක්නේ ඒක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරන්න මට ඒ අවශ්‍ය ඒ ආයතනයකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් චමිලව මම දකිනවා අපිට මම සමහර අපේ ඇත්තු කියපු සමහර දේවල් ගැන එකඟයි සමහර දේවල් ගැන එකඟ නැහැ මොකද හේතුව අපිට ඕනම හොඳ දෙයක් අද බැලුවොත් ඒක කරන්න කිසියම් කොස්ට් එකක් ඒකේ තියෙනවා ඒක අපි පිළිගන්න ඕනේනේ නැත්නම් ඉතින් සීලම කවුන්සිල් ડોක්ටර්ස්ලා ෆ්‍රී කරන්න එපා එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැනේ එතකොට ඒ වගේම එහෙමනම් ඒ කවුන්සිලින් වලට දෙන බෙහෙත් හේත් පවා ෆ්‍රී වෙන්න ඕන එහෙම කරන්න ටිකක් අමාරුයි අද තව පවතින නමුත් බලාපොරොත්තු වෙන සේවය ඊට වඩා වටිනවනේ මෙතන පොඩි ගාණක් charge කළත් ඒකෙන් අපි ජීවිතයක් බේර ගන්නවා අපි දන්න තරමින් අද මේ වෙනකොට මා අවුරුද්දකට 120 නසා ගැනීම දහස් ගාණක් මේ රටේ සිද්ධ වෙනවා ලෝකේ අට ඔව් අට වෙනිය හෝ සමහර තැන් වලදී පළවෙනියත් වෙනවා හරි එතකොට ඒ වගේ තත්ත්වයක් තියෙන ඒකේ ඒකේ ගැඹුර අපිට තේරෙන්නේ සමාජය ඇතුළට ගියාම මම ඔබට උදව් කරනවා මෙන්න මේ විදිහට ඔය කියන තරම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඇත්තටම මේකට ඕනේ නැහැ. ඔබට දැනට ගොඩනැගිල්ලක් තියෙනවද? නැහැ. මම ගොඩනැගිලි පහසුකම් දෙන්නම්. හරි. ඊළඟට මම ඔබට ඔබ 120ක් දෙනවා කිව්වා. ඒකෙන් කොටසක් මම ගොඩනැගිල්ලටත් ඊළඟ එක ඊළඟ කොටස මම ඔබට දෙනවා මේ ආයෝජනයක් විදිහට ලක්ෂ 5ක්. ඒතකොට ලක්ෂ 10ක වටිනාකමක් මම ඇඩ් කරනවා. අර 120 මට අවශ්‍යයි. ඔබ කැමති නම්. මං කැමති.
Chamila, සුබ පැතුම්. ඇත් පවුරේ නායෝජනයක් ලැබුණා. හා ඊටම වාද විවාදාත්මක තත්වයකට ගිහිල්ලා අද ඇත් පවුරේ ඔබතුමා ඊට දක්ෂ ලෙස ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරලා ඇතුන් අතරත් පොඩි විවාදාත්මක ස්වභාවයක් ඇති වුණා. මොකද හිතන්නේ? ඇතරම මේ වැඩසටහන සම්බන්ධයෙන් තප්පරයක් කියන්න ඕනි තාම අනගේ වැඩසටහනක් මම මේක දහස්වර හිතලා ආවේ මම හුඟක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ලංකාවේ පිටරටවල් වල කොහොම හරි මේ වැඩසටහන තුලින් මම ඉදිරිපත් කළේ ලංකාවේ දැවෙන ප්‍රශ්නය මේක කවුරු හරි විසඳිය යුතුමයි මම ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජය මේ සමාජ ව්‍යාපාරයේ අතිශය සාර්ථකත්වයට පත් වේවා කියලා බොහොම ස්තුතියි thank you